පසුගිය අවුරුදු කිහිපයක කාලය ඇතුළත ලෝකුරා විසින බොහෝ දෙනෙක් නිර්මාංශී වීමට වැඩි වශයෙන් නැඹුරු වී තිබුණා. සත්ව හිංසනය සහ ඝාතනය අතිශය සංවේදී කරුණක් වූ නිසාවෙන් තමයි බොහෝ දෙනෙක් මස් මාංශ අනුභවයෙන් වැළකී සිටීම සඳහා නැඹුරු වී තිබුණේ. නිර්මාංශී වීමෙන් අප පෘථිවි තලය ඇත්තටම ආරක්ෂා වෙනවාද? නමුත් ලොව කීර්තිමත්ම ස්වභාව විද්‍යාඥයෙකු වන ක්ලෝඩියස් බර්ටනොටි මහතා නම් පවසන්නේ මෙමගින් ස්වභාව සම්පතට දැඩි බලපෑමක් ඇතිවන බවයි. නිර්මාංශී බොහෝ දෙනෙක් වැඩිපුර අනුභව කරන්නේ සහල්, තිරිඟු සහ ඉරිඟු වැනි දේවල්. නමුත් මෙම භෝග විශාල වශයෙන් වගා කරන විට වන විනාශය මහා පරිමාණයෙන් සිදු වෙනවා. මෙම භෝග වගාවන් නැති ස්ථානවල වන සත්වයින්ට සහ කුරුල්ලන්ට කිසිදු ඉඩක් ඇත්තේ නැහැ. ලොව කීර්තිමත්ම ස්වභාව විද්‍යාඥයෙක් වන ක්ලෝඩියස් බර්ටනොටි මහතා නම් පවසන්නේ සත්ව මාංශ ප්‍රතික්ෂේප කොට එළවලු පළතුරු වැනි දෑ අනුභව කිරීමට කටයුතු කරන නිර්මාංශී පුද්ගලයින් සත්ව මාංශ වෙනුවට නිර්මාංශී ආහාරම පමණක් අනුභව කිරීමට කටයුතු කිරීමේදී භෝග වගාව මහා පරිමාණයෙන් සිදු කිරීමට අවශ්‍ය වෙන බවයි. මෙම හේතුව නිසා වනාන්තර විශාල වශයෙන් එලිපෙහෙලි වන අතර සත්වයින් දුකට සහ පීඩාවට පත්ව අවසානයේදී මිය යන බව ඔහු පවසා සිටිනවා. එම මහතා අවසාන වශයෙන් පවසා සිටින්නේ මෙලෙස විනාශයට පත්වන්නේ නිර්මාංශ පුද්ගලයින් මස් මාංශ අනුභවයෙන් වැළකී සිට රැක ගැනීමට උත්සාහ කරන සත්වයින්ගේ අහිංසක ජීවිත බවයි. ඔබ සිතන විදියට මෙම ස්වභාව විද්‍යාඥයා පවසන දෙය තුළ යම් සත්‍යක් තිබෙනවාද? එසේ නොමැතිනම් මෙය අසත්‍යක්ද? ඔබේ අදහස සැමගේ දැනගැනීම පිණිස අපි සමග බෙදා ගන්නට අමතක කරන්නට එපා. මෙවැනි වටිනා දේ දිනපතා දැනගන්න නුදුටු ලෝකයේ සමග රැඳී සිටින්න අපිව subscribe කරන්න අමතක කරන්නට එපා.